ඔබට සුබ උදෑසනක් මගේ ප්‍රිය සහෝදර සහෝදරියනි ලියවිල්ල අද මෙනෙහි කරනකොට යොහන් සුභාරංචි 3:19 වෙනි වගන්තියේ මගේ මතකයට ආවා ඒක කියනවා මේ විනිශ්චය නම් මේ ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නමුත් මනුස්සයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවයි කියලා ඒකේ තවදුරටත් කියනවා නපුරුකම් කරන හැමදෙනාම ආලෝකයට වෛර වෙලා තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට එන්නේ නැහැ කියලා නමුත් සැබෑව කරන්න තමගේ ක්‍රියා දෙවියන් මහන්සිය තුල බව ප්‍රකාශ වෙන පිණිස ආලෝකයට එනවා කියලා මට කතාවක් මතක් වුණා මම දන්නවද මම ඇහුවා එක මේ බේබදු බී හොඳටම බීලා වෙරි වෙලා හිටිය මිනිස්සේ එයා බිම වැටිලා මේ බිම අත ගගා ඉන්නවා එතන මේ කරවලේ එතන කරවලේ මේ පේන්නේ ආලෝකයක් මුකුත් නැහැ ඒගොල්ලන් බිම අත ගගා ඉන්නවා ඉතින් එයා මෙතන වැටිලා මෙහෙම බිම අත ගගා ඉන්නකොට මේ එයාගේ යාළුවෙක් දැක්කා මෙයා මෙතන දඟල දඟල ඉන්නවා ඉතින් එයාගේ යාළුවා එයා ළඟට ආවා ඇවිල්ලා ඇහුවා මොනවද මේ ඔතන කරන්නේ කියලා එතකොට එයා කිව්වා මම්මගේ පර්ස් එක නැති වුණානේ මම මේ පර්ස් එක හොයනවානි කියලා ඊට පස්සේ යාළුවත් එකතු වෙලා දෙන්නම පර්ස් එක හොයන්න පටන් ගත්තා පටන් ගත්තම ඒ දෙන්නටම හම්බුන්නේ නැහැ ඊට පස්සේ ඒ යාළුවා මේ එයාගේ බීලා හිටියේ මේ යාළුවට කිව්වා ඔයාට හොඳටම විශ්වාසයිද මෙතනයි වාගේ පර්ස් එක නැති වුණේ කියලා එතකොට එයා කිව්වා මහා මං හිතන්නේ මෙතන නෙමෙයි මං හිතන්නේ ඒක අර තව මීටර් 7ක් 8ක් විතර ඈතින් තියෙන තැනක තමයි මේක වැටුනේ වගේ තමයි මට මතක එතකොට එයා ඇහුවා එහෙනම් ඔයා මොකද මේ මෙතන හොයන්නේ කියලා ඊට පස්සේ එයා කිව්වා මෙතන එලියක් නැහෙනි මෙතන එලියක් නැහෙනි ඒකයි මම මෙතන මේක හොයන්නේ කියලා මේකම නෙමෙයි අද දවසේ නැති වෙලා ඉන්න අන්ධකාරයේ ඉන්න මිනිසුන්ගේ ක්‍රමය මගේ ප්‍රිය සහෝදර සහෝදරීනි ඒගොල්ලෝ කරුවලේ ඉඳගෙන නැති වෙච්ච දේවල් හොයනවා කොහොමද මේක වෙන්න පුළුවන් ඔබ ආලෝකිත වෙන්න ඕනේ ආලෝකිත ආපුවමයි ඔබට ඒක හොයාගන්න පුළුවන් වෙන්න එතකොට මේ බීලා හිටිය මිනිස්යාගේ ජීවිතේ මේ කතාව මම හිතන්නේ අපිට පණිවිඩයක් දෙනවා අපිට පණිවිඩයක් දෙනවා අද දවසේ ලෝකෙ මිනිස්සු ඉන්නේ නැති වෙලා යේසුස් වහන්සේ නම් වූ ආලෝකේ ප්‍රතික්ෂේප කරන හින්දා ඒගොල්ලෝ කරුවලේ දේවල් හොයනවා ඊට පස්සේ අනිත් ඒගොල්ලෝ ගිහිලා ඒ කරුවලේ ඉඳගෙන ඒගොල්ලන්ට උදව් කරන්න හදනවා ඒ දේවල් නැති වෙලා තියෙන දේවල් හොයාගන්න මේ නැති වෙලා තියෙන ලෝකය වඩ මම කියන්නම් මේකට වෙන ප්‍රතිකාරයක් නැහැ මේකට වෙන පිළියමක් නැහැ යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ආලෝකය ඒගොල්ලන්ගේ ජීවිත කෙරේ උදා වෙන තෙක් ඒගොල්ලෝ කරුවලේ අතගාමින් දේවල් හොයමින් ඉන්න පුළුවන් අපි එහෙම හිටිය කාලයක් මතක් කරගන්න අපි හිටිය එහෙම කාලයක් එවනට මට තියෙන පණිවිඩයක් ඔබට අද උදෑසන කියන්න. යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ආලෝකය අන්ධකාරය පහු කරගෙන අනන්තයේ ඉඳලා ඒ කියන්නේ සදාකාලින් සදාකාලයටම උන්වහන්සේගේ ආලෝකයේ වෙසිටියා. උන්වහන්සේගේ ආලෝකය එදා දවසේ බෙත්ලෙහෙමෙන් ආරම්භ වුණා වූ ආලෝකය අවුරුදු 33ක් තිස්සේ මේ ලෝකේ පුරා විහිදුනා ඊට පස්සේ මේ කල්වාරි කන්ද උඩින් ඒ ආලෝකය දිස් වෙන්න පටන් ගත්තා මිනිස්සු ඇදුව ආලෝකේ නිවන්න මිනිසුන්ට බැරුව ගියා ඒක අද දවසේ අපි දකිනවා ඒක ලාසරස්ගේ සොහොනෙන් එළියට ආවා ඒ ආලෝකය අදත් අපේ මාර්ගය පැහැදිලි කරමින් ආලෝකමත් කරමින් උන්වහන්සේට කැමැති දේ කරන මිනිස්සු වෙන්නට අපිට උපකාර කරනවා පිට වෙනවා අපි උන්වහන්සේව අනුගමනය කරන්න තියෙන කරගමු උන්වහන්සේව දැනගමු අපි මේ කාලේදී උන්වහන්සේ ආලෝකය එතකොට අපි මේ තිබෙන්නා වූ ඔක්කොම අවුල් වලින් අපිට එළියට එන්න පුළුවන් වෙයි ඒක තමයි නත්තලේ පණිවිඩය නත්තල ගැන හිතනකොට ඒක ගැනයි ඔබ හිතන්න ඕනේ එසේ සිතන්න දෙවිඳුන් ඔබට ආශිර්වාද කරන සේක්වා යේසු පීටයි සුබ දවසක් ඔබට